හරි දැන් රෙදි ටික හොදන්න කියලා හදන්නේ. ඉතින් මම බේසන් දෙකක් ගත්තා මේ දෙකටම ඇල් වතුර පුරවගෙන මේකට බේබි ක්ලොත්ස් වොෂ් එක දානවා. මේකෙන් ඊට පස්සේ පිරිසිදු කරලා තමයි ගන්නෙ. මුලින්ම කියන්න ඕනේ මම මේ තෝරගත්ත බේබි ක්ලොත්ස් වොෂ් එක මේක ඇත්තරම මම මේ එලිගන්ට් ස්මෝක් එකෙන් තමයි ගත්තේ. ඒගොල්ලෝ තමයි මට රෙකමන්ඩ් කරේ මේක හොඳයි කියලා. ඉතින් ඒගොල්ලෝ රෙකමන්ඩ් කරාට මම බැලුවා මේකේ මොනවද ඇත්තරම තියෙන්නේ කියලා. මේකේ මේ බොටල් එකේ පිටිපස්සේ ගහලා තියෙනවා බේබි බෙනිෆිට්ස් මොනවද, environmental benefits මොනවාද, එතකොට මේ ප්‍රොඩක්ට් එකේ මොනවාද තියෙන්නේ, ඉතින් මේ හැම විස්තරයක්ම මේක පිටිපස්සේ සඳහන් වෙලා තියෙනවා. අනිත් දේ තමයි මේක eco friendly cleanser එකක්. ඉතින් මේක පරිසරයටත් ඇත්තටම ගොඩක් හොඳයි. මේ දේවල් බලලා තමයි මම මේ ප්‍රොඩක්ට් එක තෝරගත්තේ. මේ වගේ ප්‍රොඩක්ට් ගොඩක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මොකක් ගත්තත් මේ පොඩි අයගේ ඇඳුම් හොදන නිසා අනිවාර්යෙන් ගන්න කලින් මොනවාද මේකේ අඩංගු වෙන්නේ, මේ දේවල් පරිසරයට හොඳයිද, පොඩි එක්කනට හොඳයිද, ඒවා අනිවාර්යෙන් බලන්න බේබි ක්ලොත්ස් වොෂ් එකක් ගන්න කලින්. ඉතින් මේකේ ලීටරයක් තියෙනවා 2348ක් තමයි මේකේ මිල වුණේ. අනිත් දේ තමයි ඒගොල්ලෝ කිව්වා මම ගත්තේ රෙදි ටික ඔක්කොටම මේකෙන් මේ එක මූඩියක් දැම්මම හොඳටම ප්‍රමාණවත් කියලා. කොහොමත් අපි ගොඩාක් සබන් ඒව දාලා පොඩි ඇගැඳුම් ගොඩාක් සබන් දාලා හොදන්නේ නැහැ. ඉතින් බලමු කොහොමද, මටත් අත්දැකීමක් නැහැ, අපි බලමු ඒ ගාන ඇති වෙයිද කියලා. ඉතින් මේකට ඇත්තටම මේ කසුන්ගේ උදව් ඕනේ. මේ තනියෙන් හොදන්න බෑ, යාට කියලා වතුර ටික ගෙනගෙන ඒ වර ටික ඔක්කොම කරගන්න ඕනේ. එහෙනම් ඉක්මනට යන් අපේ චූටි දුවගේ ඇඳුම් ටික හොදන්න. කසුන් මට වතුර දෙකක් පුරවල ගහලා දුන්න ඇල් වතුර තියෙන දෙකේම. මේකට මම දාගන්නවා දැන් බේබි ක්ලොත්ස් වොෂ් එක. ඒක සුවඳයි, අර මේ පොඩි අයගේ ගාව තියෙන සුවඳ එන්නේ. මාර සුවඳයි ඒක. මේකෙන් අපි එකක් දාලා බලමු. පිරෙන්නම නෙමෙයි, මම ටිකක් මේ ගාන්ට වගේ වෙන්න ගත්ත දාලා බලමු ඇති වේද කොහොමද කියලා. මදි වුණොත් තව ටිකක් දාගමු. අර මං කලින් කිව්වා වගේ මේ ගොඩාක් සබන් දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝගේ ඇඳුම් හරි සින්දු පොඩි ඇඳුම් තියෙන. ඉතින් අර අපේ වගේ නෙමෙයි නිසා. තව චුට්ටක් දාගමු. මොකද මම මේකේ පිරෙන්නම එකක් ඉස්සලා ගත්තේ නැහැ. මේ ඇතිවේදි කියලා බලන්න ඕන නිසා. අර ගොඩාක් පෙන නැති වුණාට මේකේ අර මේ දැන් වතුරේක අල්ලද්දි අර මේ ලිස්සන ගතිය සබන් ගතිය තේරෙනවා. ඉතින් ඒ ගාන මට හිතෙනවා ඇති වෙයි කියලා. තව එක දෙයක් කියන්න අමතක වුණා. දැන් මම ගත්තේ නම් ගොඩක් සුදු වර්ණයට හුරු ඇඳුම්. ඉතින් අර ඇඳුම් හොදද්දි පාට, ඒ කියන්නේ මම කියන තද රෝස, තද නිල්, සමහරට කහ පාට, ඒ වගේ එක එක තද වර්ණ වලින් ඇඳුම් තියෙනවා නම් ඒව ඔක්කොම එකට කලවම් කරගන්න නැතුව මුලින්ම ලා පාට ඒව ටික හොදගෙන ඉන්න ඕනේ. ඉතින් මම සුදු පාටට හුරු ඒව ටික තමයි ගත්තේ. ඒ ටික මුලින්ම සෝදගෙන ඉමු. මොකද නැත්තම් සමහරක් වෙලාවට මේ කියන්න බෑ ඒවල මොන හරි සායං යයිද කොහොමද කියලා. ඒ නිසා මේ ලාපාටේව ටික මුලින්ම හොදගෙන ඉන්න ඕනේ. එහෙම තමයි අපේ අම්මා මට කිව්වේ. මේව හොදද්දිත් අර මේ ගොඩාක් මෙහෙම අතුල්ලන්න මේ තද කරලා එහෙම කරන්න අවශ්‍ය නැහැ. මේව අර හෙන සිනිදු ඒ වගේ පොඩි ඇඳුම් නිසා මම මේකෙන් මේ ටික මෙහෙම හොදගෙන මේ බේසමට දාගන්නවා. මේව හරි ලස්සනයි මේ චූටි ඇඳුම්. මට 100ක් නෑ යාට මේව අන්දනකම්. මේ ඒක නිකන් මට හිතෙනවා නිකන් එයාගේ ඒ ඇතුලේ ඉන්නවා වගේ කියලා මේ ටික හොදනකොට. තක්කල් හොදගම් ගොඩාක් ඇඳන් තියෙනවද හොදලා වේල ගන්නත් ඕනේ. මේ හොදන්න ඕනේ දැන්. හරිද, මේ හොදනකොට මෙහෙම මහජින් ගාලා තුරලන්නේ නැහැ වාගෙන් දුම් හොදනවා වගේ. හැමින් හොද බයද ඈ ඉරීත් දන්නේ නැහැ. මේක නූල තිබ්බත් ඉතන ගලවලා හොදන්න. මේක ගලවලා තියෙන්නේ. ආ ගැට ගහපු. ඔව් එදි මේ බයයිනේ.
මම පොඩි එක්කෙනාගේ ටික හොදන්නම් හැමදාම. ඔය තාම කල් දිනවා කල් දිනවා. මෙතන පස්සේ බෙදාගමු. ඔයා මගේ මේ ඔයාගේ ටික ඔයා හොද. හරිද? හරි කියලා උත්තර දෙන්නේ නැහැ ඔක. වීඩියෝ වලනේ. වීඩියෝ වල සාක්ෂි දෙනවා එතකට. ඒ මදානවද? තවට ගෙලි. ඒ අර කිරි දෙනකොට මෙතන අර උඩ තියාගන්නේ. මෙතන අර කරේ තියන්නේ. ආ මෙහෙම දාන්න. ඔව්. එයා වමනේ දානවා ගුඩිස් යවද්දී ආව කරේ තියාගන්න. තව එක දෙයක් තියෙනවා. ඉතින් අර මේ රෙදි හොදාද්දී අපේ අම්මත් කිව්වා, කසුන්ලගේ අම්මත් කිව්වා මේ රෙදි අර මෙහෙම අඹරන්න හොඳ නැහැ කියලා. ඉතින් මේ මට හිතෙන විදිහට මේ කොහොමත් මේ පොඩි අයගේ ඇඳුම් හොදාද්දී එහෙම ඇත්තටම එහෙම මේ තද කරලා මිරිකන්න හිතෙන්නේ නැහැ. ඒකයි ඉතින් මේ මේවා ගොඩක් සියුම් ඇඳුම්, මේ වල මේ නූල් කැඩෙන්න පුළුවන්. ඉතින් ඒ දේවල් නිසා කොහොමත් මේ පොඩි අයගේ ඇඳුම් හොදාද්දී අර එහෙම හයියෙන් මේ අඹරන්න නැහැ නේද කසු? ඔව්. මේ අපි කොමට ආදරෙන්නේ හොදන්න එහෙම හිතෙන්නේ නැහැ එහෙම කරන්න ඕනි කියලා. එහෙම තද කරලා මිරිකන්න මේ බලු. කප් එකක් දෙන්න යනවා. ඔව්. මේ සෝදගත්ත මේ ඇඳුම් ටික ඔක්කොම අයිමත් මේ උණු වතුර හේකින් හොදගන්න. මොකද කසල්ලාගේ අම්මා කිව්වා ලාරස්නි උණු වතුර හේකින් අයිමත් වරන්න රෙදි ටික වරන්න කලින් හොදගන්න කියලා. මොකද මොනවා හරි විසබිජ තිබ්බොත් උණු වතුරෙන් හේදුවාම ඒ ටිකත් අයින් වෙන නිසා. අනිත්‍ය තමයි මේ කටු ටික. මේ ටිකත් මේ පිරිසිදු කරගෙන ගන්න ඕනේ. මොකද මේවලත් විසබිජ තියෙන්න පුළුවන් පැකට් එක ඇතුලේ තිබ්බේ. ඉතින් මේකත් අර මගේ කලින් රින්ස් එකටම දාලා මේ ටිකත් හොදලා තමයි ගන්නෙ මේ රෙදි ටික වරන්න කලින්. තව එකක් ඔයගලන්ට කියන්න අමතක වුණා. මේ රැක් එක අපි ගත්තේ රුපියල් 1900කට වගේ මුදලකට තමයි ගත්තේ. ඉතින් මේක එක එක විදිහව තියෙනවා. කියන්නේ අර යකඩේව තියෙනවා ටිකක් බර ඇඳුම් දාන්න පුළුවන් ඒවා. අපි මේක ගත්ත දැනට මොකද දැන් මේ පොඩි එක්කෙනාගේ නම් ඇඳුම් බර නැහැ. ඉතින් ඒ නිසා මේක හොඳටම ප්‍රමාණවත්
මේ ඇඳුම් ටික අපිට මේ වේල ගන්න. ඉතින් මේ ඕගොල්ලෝ ගන්නව නම් ඒ කියන්නේ දැන් අපේ ෂර්ට් එකක් වුණත් අපේ ඇඳුමක් වුණත් වරන්න පුළුවන්. ටිකක් මීට වඩා බර ඇඳුම් දාන්න පුළුවන්. ඒවා තියෙන රුපියල් 5000ට 6000 මිල ගණන් වලට තියෙනවා. ඉතින් ඕගලන්ට එහෙම බලද්දී ඕගලන්ගේ අවශ්‍යතාවයට හරියන්න කැමති විදිහ එකක් ගන්න පුළුවන්. මේක ගත්තේ 1900ට. එදිරික ඔක්කොම හොඳට වේලගත්තා. මේ දවස් දෙකක් විතර තද අවුවේ වේලගත්තා. ඉතින් දැන් මේ ඇඳුම් ටික අයන් කරන්න ගත්තා. කසුනුත් මට ගොඩාක් උදව් කරා. එයා තමයි භාගයක්ම අයන් කරේ. ඉතින් ඉතුරු ටික දැන් මම අයන් කරගෙන යනවා. මේ ඒ වගේම කියන්න ඕනේ මේ අයන් කරද්දි තද රස්නෙන් ඇඳුම් ටික අයන් කරන්න. මේ මොකද මොනා හරි විස බීජයක් තියෙනවා නම් ඒකත් අයින් වෙනවා හොඳ රස්නෙන් ඇඳුම් ටික අයන් කරද්දි. ඒ වගේම කියන්න ඕනේ අද වෙනකොට මට සති 35යි දවස් 3ක් වෙනවා. ඉතින් හරිනම් දැන් අද වෙනකොට හොස්පිටල් බෑග් එක හදලා තියෙනවනේ. දැන් මම ටිකක් ඇත්තරම කියනවනම් පරක්කුයි. ඉතින් ඉක්මනටම රෙදි ටික වේලගෙන අයන් කරගෙන ඉතින් දැන් බෑග් එක හදන්න තමයි ලෑස්ති වෙන්නේ. හරිනම් මාස 7 පිරුණට පස්සේ තමයි හොස්පිටල් බෑග් එක හදන්න ඕනේ. දැන් මට මාස 8ත් පහු වෙලා තියෙනවා. ඉතින් දැන් ඉක්මනටම බෑග් එක ලෑස්ති කරනවා. ඉතින් ඒ වීඩියෝ එක මම ලබන සතිය ඔයගලන්ට දාන්නම්. ඒකේ තියෙනවා බබාගේ හොස්පිටල් බෑග් එක මොනවද ගෙනියන්න ඕනේ, මගේ බෑග් එක මොනවද ගෙනියන්න ඕනේ, ඒ වගේම හස්බන්ඩ් මාත් එක්ක ඉන්නවා, එයාගේ බෑග් එකේ මොනවද ගෙනියන්නේ, මේ ඔක්කොම තනි වීඩියෝ එකක් මම ඔයගලන්ට ලබන සතිය දාන්නම්. මගේ Instagram ප්‍රොෆයිල් එක ෆලෝ කරන්න. චම්රි දීගොඩගමගේ මම එක ගොඩක් දානවා. මම මගේ මේ ප්‍රෙග්නන්සි ජර්නි එක කොහොමද කියලා, මම මොනවද කරන්නේ, මම කොහෙද යන්නේ, කන්න බොන්නේ මොනවද, මේ වගේ දේවල් මම මගේ Instagram ප්‍රොෆයිල් එකේ ෂෙයා කරනවා. ඉස්සරහට හොස්පිටල් එක ගැන විස්තරත් මම වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඊට කලින් මම ස්කෑන් වලට යන ඒවා මේ දේවල් මම ස්ටෝරිස් වලින් Instagram එකේ ෂෙයා කරනවා. ඉතින් ෆලෝ කරලා තියාගන්න. ඒ වගේම මගේ YouTube channel එකත් subscribe කරලා තියාගන්න. ඔයාලට මම මේ කරන දේවල් වැදගත් වෙයි කියලා හිතනවා නම් එහෙනම් ලබන සතියේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.